සුබෝදාසන කදත් අපි සුපෘතු විදියටම සූදානම ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළ වී තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙන ගගන හිමිදිරිය ආරම්භ කරන්නට 2020 වර්ෂයේ නොවැම්බර් මස 16 වැනි බදාදා අද දවස. ඉතින් ප්‍රථමයෙන් අපි සූදානම් ලංකාදීප පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මෙසේ වාර්තා කර තිබෙනවා බන්ධනාගාර පොකුර 438ට නගී කියලා මෙසේ වාර්තා වෙනවා. රැඳවියෝ 426යි නිලධාරියෝ 12යි කියලා වාර්තාවේ සඳහන් වෙද්දී දිවයින පුරා බන්ධනාගාර වලින් ඊයේ උදෑසන වන විට කොරෝනා ආසාදිත නිලධාරීන් හා රැඳවියන 438 දෙනෙකු වාර්තා වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි කියලා සඳහන් කර තිබෙනවා. බැලිකඩින් 182ක්, බෝගම්බරින් 126ක්, කොළඹ රිමාන්ඩ් 56ක්, බූසෙන් 47ක්, මහර බන්ධනාගාර රෝහල් වැසේ කුරුවිට හිර ගෙදරත් වසා දමයි කියලා ප්‍රධාන පුවතෙන් වාර්තා කරද්දී අපි තවත් පුවතක් වෙතට අවධානය යොමු කරමු. කොළඹ දිසාවින් පැය 24කදී කොරෝනා රෝගීහු 205ක්, කොළඹ ඔක්කොම 5127ට නැගී ගම්පහ අලුතින් 40ක් කියලා වාර්තා වෙනවා. ඒ වගේම ලොක්ඩවුන් පොලිස් වසම් තවත් වැඩි වී කොළඹ පහකුත් කැලණියත් අද සිට වහයි උදේ 5 සිට ක්‍රියාත්මකයි. මරදාන කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, වේල්ල වීදියත් ඒ අතර කියලා මෙසේ වාර්තාවේ සඳහන් වෙනවා. ඉන් අනතුරු අපි සූදානම් දිනමින වෙතට අවධානය යොමු කරන්නට දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය යහපාලන ආණ්ඩුව කාලයේ සතොසට කෝටි 1596ක දැවැන්ත පාඩුවක් කියලා මෙසේ වාර්තා කර තිබෙනවා. ඒ වගේම සුව වූ පිරිස 70%ට වැඩි කියලත්, එය කොවිඩ් මර්ධනයේ සාර්ථකත්වය පෙන්වන්නට කැඩපතක් වෛද්‍ය හරිත අලුත් ගේ කියලා තවත් වාර්තාවක් අද දිනමින පුවත්පත මෙසේ උපුටා දක්වා තිබෙනවා. ඒ වගේම පූර්ණ සුවය ලබා ඇති සංඛ්‍යාව 11323ක් කියලා සඳහන් වෙනවා. ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 16582ක් වන බවත්, ඉන් පුද්ගලයන් 11323ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇති බවට අද දිනමින පුවත්පත මෙසේ වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරුව අරුණ පුවත්පත වෙතට අපි අවධානය යොමු කරමු. අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ප්‍රති අපනයන තහනම අස්සේ රුපියල් කෝටි 35ක කරුණකා රටින් පන්නලා ආවේ ඉන්දුනේෂියාවෙන් කන්ටේනර් 21ක බඩු කියලාත් මෙසේ සඳහන් කරනවා. ඉන්දුනේෂියාවෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 35කට වැඩි කරුණකා තොගයක් වංචනිකව ඉන්දියාවට ප්‍රති අපනයනය කර ඇතැයි අනාවරණය වේ කියලා සඳහන් වෙනවා. බහලුම් 24ක් මගින් මෙම කරුණකා තොගය ප්‍රති අපනයනය කර ඇත්තේ පසුගිය අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාසවලදී කියලා මෙසේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා වෙද්දී, ලයිසන් නැතුව රියපැද වූ SSPගේ දුව නීතිය කඩාගෙන වාහනය පොඩි කරයි කියලා මෙසේ වාර්තාවක්. ඇයගේ අයියත් මීට පෙර බොරැල්ල OIC යට කළා කියලා වාර්තාවක්. රුපියල් බිලියන 2241ක සතොසට සහල් ගන්න දුන්නු නයෙන් මුදලාලිලාගේ හිඟ පියවන්න ඉල්ලීමක් කියලත් තව වාර්තාවක් අද අරුණ පුවත්පතේ පළ කර තිබෙනවා. ඒ වගේම අපි මිළඟට අවධානය යොමු කරන්නේ අදවසේ පළ වී තිබෙන මෞබිම පුවත්පත වෙතට. එහි ප්‍රධාන සිරස්තලය අද වාර්තා කරන්නේ බන්ධනාගාර පොකුර දරුණු වෙයි, සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි, ආසාදිතය 400 පණී කියලත් පස්වැන්නන්ගේ මෙවැනි ආකාරයෙන් අද සඳහන් කර තිබෙනවා. ප්‍රධාන සිරස්තලය බන්ධනාගාර නිලධාරීන් සියලු දෙනාගේ නිවාඩු මේ ආකාරයෙන් අවලංගු කිරීම පිළිබඳ වූ පුවත මෙසේ වාර්තා කරනවා. ඒ වගේම කොළඹ හුදකලාව පැති 12ට අමතරව මරදාන කොටුව, පිටකොටුව, වේල්ල වීදිය, කැලණිය, කොම්පඤ්ඤ වීදිය අද සිට ලොක්ඩවුන් කියලා වාර්තා කර තිබෙනවා. ගම්පහ පැති 6ක් හැර අනෙකුත් පැති අරි කුරුණෑගල, කළුතර, කෑගල්ල පැති 7ක හුදකලාව ඉවතට, බස්නාහිරින් පිටතට සංචරණ සීමා ඉවතට කියලා තද මෞබිම ප්‍රධාන තොරතුරෙන් වාර්තා කරද්දී මිළඟට අපි අවධානය යොමු කරන්නේ අදවසේ පළ වී තිබෙන දිවයින පුවත්පත වෙතට. දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බන්ධනාගාර පොකුර 437ට නැගී 12ක්ම නිලධාරීහු, ඒ අතර වැලිකඩ කාන්තා අංශයේ ප්‍රධාන ජේලර් වරියත් කියලා වාර්තා වෙනවා. ආශ්‍රිත වූ තවත් නිලධාරීන් 62ක් නිරෝධායනයට කියලා වාර්තා වෙද්දී, තවත් කොරෝනා මරණ 5ක්, 5 දෙනාම කොළඹ කොරෝනා මරණ 58ට නැගී කොරෝනා ආසාදිතයන් ගැන Facebook ඔස්සේ බොරු වැපරු 23ක් දැලේ කියලා අද දිවයින පුවත්පත ප්‍රධාන තොරතුරෙන් වාර්තා කර තිබෙනවා. ඒ වගේම අපි අද දවසේදී පළ වී තිබෙන
Daily Mirror පුවත් පත වෙතට අවධානය යොමු කිරීමේදී පොලිස් crackdown on beggars in Colombo කියලා වාර්තාවක් කොළඹ මාර්ගවල ආශ්‍රිතව වාහන අභියසට ගොස් සිංගමන් යෙදෙන පිරිස් සම්බන්ධයෙන් පොලිසිය විසින් කටයුතු කිරීමට දැන් පියවරගෙන තිබෙන බවට තමයි සඳහන් වන්නේ. ඔවුන් පිළිබඳව විමර්ශනය කර ඔවුන්ට අවශ්‍ය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. කෙසේ වෙතත් ඊයේ දවසේදී පුවත්පත්වල පළ වී තිබුණා මේ යාචකයන් නිසා කොරෝනා වෛරස් වැලඳී මේ අවධානමක් පවතින බවට ඉතින් ඒ පිළිබඳව අවධානයේ යොමු වී ඇති බවටයි අද වාර්තා කරන්නේ. ඒ තොරතුරත් සමගින් අපි සූදානම් ගගන හිමිදිරියෙන් සමගින යන්නට හෙටත් මුණ ගැසෙමු නවතම තොරතුරු රැසක් සමගින් එතෙක් සුබදායි දවසක් ආයිබෝවන්.